ආසියාවෙන් පිටතදී වැඩිපුරම වැඩදාල තියෙන්නේ කවුද? කඩුලු රකින්නන් හතරක් අතරින් අත්තාවරණය කාට හිමි වෙයිද? පළමු ටෙස්ට් තරගයේ අවසන් 11 කවුරු වෙයිද? මේ ශ්‍රී ලංකා vs England Test Series 2024. යිබෝන් ක්‍රිකට්වලට ආදරය කරන හැමෝටම ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතරේ තරඟ තුනකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය අගෝස්තු 21 වෙනිදා ආරම්භ වෙනවා. මේ සඳහා ශ්‍රී ලංකාව 18 දෙනෙකුගෙන් සමන්විත ටෙස්ට් සංචිතයක් නම් කළා. මේ සංචිතයේ තිබෙන විශේෂත්වයන් අතරින් කලකට පස්සේ පැතුම් නිස්සංක ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නියෝජනය කිරීම, ඒ වගේම පාදඟ පන්දු යවන්නේ මේ සංචිතය නියෝජනය කිරීම හඳුන්වන්නට පුළුවන්. ඒ අතරතුරේදී මේ සංචිතයේ ඇතුළේ ඉන්න ක්‍රීඩකින් 3 දෙනෙක් පළමු වතාවට තමයි ආසියාවෙන් පිටත ටෙස්ට් තරඟයකට ක්‍රීඩා කරන්නේ. කමිඳු රමේෂ් සහ සදීර මේ දක්වා ආසියාවෙන් පිටතදී ටෙස්ට් තරඟයකට ක්‍රීඩා කරලා නැහැ. ශ්‍රී ලංකාව ප්‍රතිකරුවන් 6 දෙනෙක්, තුන් නිරයෝ ක්‍රීඩකයන් 4ක් සහ පන්දු යවන්නන් 8කගෙන් සමන්විත සංචිතයක් මේ තරඟාවලියට නම් කරලා තියෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිකරණ පෙළගැස්ම ඉංග්ලන්ඩ් ලයන්ස් කණ්ඩායම සමග තරඟයේදී ක්‍රීඩා කළ ප්‍රතිකරණ පෙළගැස්මට වඩා එක වෙනසක් සහිතව පළමු තරඟයට ක්‍රීඩා කරන්නට ඉඩකඩ තියෙනවා කියලයි විදූ දකින්නේ. සදීර වෙනුවට කමිඳු මෙන්ඩිස් කණ්ඩායමේ අංක 7 ස්ථානයේ ක්‍රීඩා කරන්නට වැඩි ඉඩක් තිබෙනවා. අවසන් ටෙස්ට් තරඟාවලියේදී බංග්ලාදේශයට එරෙහිව තරඟාවලියේ වීරයා බවට පත්වෙන්නට සමත් වුණේ කමිඳු මෙන්ඩිස්. කමිඳු එංගලන්තයට ගියේ ටිකක් ප්‍රමාද වෙලා මෙන්සාහුට පොහුණු තරඟය සඳහා ක්‍රීඩා කරන්නට ඉඩක් ලැබුණේ නැහැ. දැන් සදීර සමරවික්‍රම මේ කණ්ඩායමෙන් ඉවත් වීමත් එක්ක එන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි කවුද කඩුලු රකින්නා විදියට කටයුතු කරන්න කියලා. බංග්ලාදේශ තරඟාවලිය තුළදී කඩුලු රකින්නාගේ අත්තාවරණ හිමි වුණේ කුසල් මෙන්ඩිස්ට. නමුත් අපි දැක්ක ඉංග්ලන්ඩ් ලයන්ස් සමග පුහුණු තරඟයේදී දිනේෂ් චන්දිමාල් තමයි කඩුලු රකින්නා විදියට කටයුතු කළේ. මේ නිසා බොහෝ දුරට මේ තරඟාවලිය තුළදී කඩුලු රකින්නාගේ අත්තාවරණ දිනේෂ් චන්දිමාල්ට හිමි වෙන්නට වැඩි ඉඩකඩක් තිබෙනවා. කුසල් මෙන්ඩිස් අංක 3 පිතිකරුවා විදිහට ක්‍රීඩා කරමින් කඩුලු රකින්නාගේ අත්තාවරණ දැරීම ඒතරම් සුදුසු වෙන්නේ නැහැ. මොකද අපි ගත්තොත් එංගලන්තය තුලදී අංක 3 පිතිකරුවේ කඩුලු රකින්නා විදිහට කටයුතු කරලා තියෙන්නේ සමස්ත ක්‍රිකට් ඉතිහාසය තුලදීම ක්‍රීඩකින් 19 දෙනෙක් විතරයි. ඒ අතරින් වැඩිම තරඟ සංඛ්‍යාවක් ක්‍රීඩා කරලා තිබෙන්නේ කුමාර් සංගක්කාර. නමුත් ඒ තරඟ 6ේදී ඔහුගේ ඇවරේජ් එක 30ක් විදිහටයි සටහන් වෙන්නේ. කඩුලු රකින්නෙක් ලෙස කටයුතු කරනවා නම් අංක 3 ක්‍රීඩා කිරීම අභියෝගයක් බවට පත් වෙනවා. ලෝකයේ ප්‍රතිකරුවන් වශයෙන් ඉහළින්ම දක්ෂතා පෙන්වපු සාර්ථකම ටෙස්ට් කඩුලු රකින්නන් දෙදෙනා ඇන්ඩි ෆ්ලවර්ස් සහ ඇඩම් ගිල්ක්‍රිස්ට්. ඔබ දන්නවා ඔවුන් සුදු පන්දුවේදී මොනතරම් සාර්ථක මුල් පෙළ ප්‍රතිකරුවන්ද කියන කාරණය. නමුත් ගිල්ක්‍රිස්ට් ටෙස්ට් පිටියේ ක්‍රීඩා කළේ අංක 7, ඇන්ඩි ෆ්ලවර් අංක 5. මේ නිසා වඩා සාර්ථක වෙන්නේ කඩුලු රකින්නා අංක 5 හෝ එතනින් 15 ස්ථානයක ක්‍රීඩා කිරීම. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේදී මෑත කාලීනව මේ වගේ ටැක්ටිකල් ඩිසිෂන්ස් ගන්න බවක් අපිට දැක ගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් සනත් ජයසූරිය සහ තිලින කණ්ඩම්බි දෙදෙනා වෙනසක් සිදු කරමින් ඉන්න බවක් පෙන්වන්න තියෙනවා. මේ අනුව ඔවුන් දෙදෙනා මේ පිළිබඳව අවධානය යොමු කරයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. අපි බලමු පළමු ටෙස්ට් තරඟයේදී ඔවුන් මේ සඳහා මොන වගේ පිළියමක් අනුගමනය කරයිද කියලා. යම් හේකින් කුසල් මෙන්ඩිස් අංක 7 පිතිකරුවා විදිහට කටයුතු කරනවා නම් අංක 3 ස්ථානයේ සඳහා ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. කමිඳු මෙන්ඩිස් අංක 3 ස්ථානයේ ක්‍රීඩා කරවන්න පුළුවන්. ඒ වගේම ධනංජයද සිල්වා අංක 3 ස්ථානයේ ක්‍රීඩා කරන්නත් පුළුවන්. කෙසේ වෙතත් කුසල් මෙන්ඩිස් අංක 3 ස්ථානයෙන් වෙනස් වෙන එකක් නැහැ කියන එක තමයි විදූ දකින්නේ. Exercise your right to a healthy life and an aesthetic physique with GS Sports. Sri Lanka's premier fitness brand. Choose from a range of state-of-the-art personal and commercial fitness equipment. For amateurs and professional athletes. Stores now open in Madivela and Gaul Road, Colombo 3. GS Sports, a fitness revolution. පැතුම් නිස්සංක නිසක වශයෙන් මේ තරඟාවලිය තුළදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා කළ යුතු පිතිකරුවෙක්. බොහෝ දුරට ඔහු ආරම්භක පිතිකරුවා ලෙසින් ක්‍රීඩා කරන්න තමයි වැඩි ඉඩකඩක් තිබෙන්නේ. කෙසේ වෙතත් නිෂාන් මදුෂ්ක පුහුණු තරඟයේදීත් ලකුණු 77ක් ලබා ගන්නට සමත් වුණා. මේ සමගින් පළමු තරඟයේදී ඔහුට කණ්ඩායමේ අවස්ථාවක් ලැබෙයි කියලයි විදූ දකින්නේ. පැතුම් නිස්සංක කියන්නේ විදූ මන්දපමා වීඩියෝ එකේදී පැතුම්ව හැඳින්නුවා වගේම බ්‍රැඩ්මන්ගේ ද්විත්ව ශතක වාර්තාව බිඳීමේ විභවතාවය තියෙන ක්‍රීඩකෙක්. ඔහු එක් දින පිටියේදී ලකුණු 200 ගහලා තමන්ටේ හැකියාව තියෙන බව ඔප්පු කරලා පෙන්වලා තියෙනවා. පසුගිය කාලය තුළ ඔහුව ටෙස්ට් තරඟ සඳහා සලකා නොබලනේ ඔහුගේ පිටකොන්දේ තිබිච්ච ආබාධයක් නිසා කියලයි තේරීම් කමිටුව සඳහන් කළේ. කෙසේ වෙතත් රෙස්ට් ඇන්ඩ් රොටේෂන් තියරි එක යටතේ අනිවාර්යෙන් පැතුම් නිසංක මේ තරඟාවලිය තුළදී කණ්ඩායමේ ක්‍රීඩා කළ යුතුයි. ආරම්භක පිතිකරුවෙක් වගේම අංක 3 පිතිකරන ස්ථානයේ සඳහාත් ඔහු වඩාත් ගැළපෙන ක්‍රීඩකයෙක්.
කුසල් මෙන්ඩිස් කණ්ඩායමේ ක්‍රීඩා කළ යුතුද කියන කාරණය පිළිබඳව බොහෝ දෙනෙක් සමාජ මාධ්‍ය තුළ ප්‍රශ්න නගල තියෙන ආකාරය විදුවට දැකගන්නට හැකියාවක් ලැබුණා. දෙවන තුන්වන තරඟවලදී කෙසේ වෙතත් පළමු තරඟයෙන් කුසල් මෙන්ඩිස් ඉවත් කරන්නේ නැහැ කියලයි විදුව දකින්නේ. ඒකට හේතුව මේ දත්ත වාර්තාව බැලුවාම ඔබට දැකගන්නට හැකියාවක් තියෙනවා. මේ ඔබ දකින්නේ ආසියාවෙන් පිටතදී එංගලන්තය, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දිය කොදෙවන්ට එරෙහිව පසුගිය වසර 10 තුළ ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දක්ෂතා. මේක බැලුවාම පැහැදිලිවම මෙන්ඩිස් ඉවත් නොකරන හේතුව පෙනියනවා. මොකද වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයන් අතරේ, ඒ වගේම වැඩිම සාමාන්‍යයක් තියෙන ක්‍රීඩකයන් අතරේ ඔහු කරට කර ස්ථානයක ඉන්නවා. නමුත් මෙතනදී කතා කර යුතු තවත් පිතිකරුවෙක් ඉන්නවා. ඒ තමයි ඕෂධ ප්‍රනාන්දු. ඔහු ෆේල් වෙලා කණ්ඩායමෙන් එළියට ගිය ක්‍රීඩකයෙක් නෙවෙයි. ඔහුගේ ලංකාවෙන් පිටත සාමාන්‍ය 36 ඉක්මවලා තියෙනවා. මේ නිසා තමයි අපිට රෙස්ට් ඇන්ඩ් රොටේෂන් පොලිසි එකක් අවශ්‍ය වෙන්නේ. නමුත් ටෙස්ට් පිටියේ තරඟ සංඛ්‍යාව ප්‍රමාණවත් නොවෙන නිසා ශ්‍රී ලංකාවට සුදු පන්දුවෙන් තරම් ලේසියෙන් ටෙස්ට් පිටියේදී රෙස්ට් ඇන්ඩ් රොටේෂන් කරන්න පහසු වෙන්නේ නැහැ. ඉතින් මේ නිසා තමයි ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන ටෙස්ට් තරඟ ප්‍රමාණය වැඩි කරගත යුතු වෙන්නේ. අඩුම තරමේ මේ අවුරුදු දෙකක සයිකල් එක ඇතුලේ අවම ටෙස්ට් තරඟ 18කටවත් ක්‍රීඩා කිරීම කෙරෙහි ක්‍රිකට් පාලක මණ්ඩලය අවධානය යොමු කළ යුතුයි. මේ තරඟ දෙකේ තරඟාවලි, තරඟ තුනේ තරඟාවලි වලට පත්කර ගැනීම පිළිබඳව අවධානය යොමු විය යුතුයි. එහෙම වුණොත් අපේ ක්‍රිකට් ක්‍රීඩාව, ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව මීට වඩා පහසුවෙන් ඉදිරියට ගන්න, ක්‍රීඩකයන්ට දක්ෂතා දක්වන්නට අවස්ථා ලබා දෙන්න සහ අලුත් ක්‍රීඩකයන්ට කණ්ඩායමට එන්නට වැඩි හැකියාවක් තියෙනවා. ඉතින් ප්‍රධාන රටවල් සමග ටෙස්ට් තරඟ වලට අමතරව පොඩි පොඩි රටවල් එක්ක ටෙස්ට් තරඟ යොදා ගැනීම අලුත් ක්‍රීඩකයන්ට අවස්ථාව දෙන්න හොඳ විකල්පයක් විදිහටයි විදුව දකින්නේ. පළමු තරඟය සඳහා 7-4 කණ්ඩායමක් ක්‍රීඩා කරන්නට තමයි වැඩි ඉඩකඩක් තිබෙන්නේ. විශේෂයෙන්ම එංගලන්ත පිතිකරණයට එරෙහිව එංගලන්ත තනතිරු වලදී නිත්‍ය පන්දු යවන්න 4 දෙනෙක් ක්‍රීඩා කිරීම වැදගත් කාරණයක් කියලායි විදුව දකින්නේ. මේ තරඟාවලිය තුළදී ප්‍රභාත් ජයසූරියගේ භූමිකාව ඉතාමත්ම ඉහළ තැනක් ගන්නවා. මොකද දඟපන්දු යවන්නෙක් විදිහට එංගලන්ත තනතිරුවල ඔහුට කඩුලු ලබා ගන්නට හැකියාවක් තියෙනවා නම් මේක ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාමත්ම වාසිදායක කාරණයක් බවට පත් වෙනවා. පුහුණු තරඟයේදී ඔහු කඩුලු ලබා ගැනීම ශ්‍රී ලංකාවට පොසිටිව් සයින් එකක් විදිහට සටහන් කරන්න පුළුවන්. හැබැයි අනික් පැත්තෙන් ඔහුට හොඳ බෝලින් පාර්ට්නර්ෂිප් එකක් ලැබෙන්නට ඕනේ. ඒ සඳහා අපේ වේග පන්දු යවන්නන් සහ විකල්ප දඟපන්දු යවන්නන්ට වැඩි වගකීමක් තියෙනවා කියලයි විදුව දකින්නේ. මේ 7-4 සංකලනය පොඩ්ඩක් වෙනස් කරන්නට පුළුවන් තැනක් තමයි නිසල තාරක කියලා කියන්නේ. නිසල තාරක දේශීය පිටියේදී ඉහළ දක්ෂතා දක්වපු හොඳ බෝලිං ඕල්රවුන්ඩ කෙනෙක් විදිහට අපිට සටහන් කරන්නට හැකියාවක් තියෙනවා. කෙසේ වෙතත් පළමු තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ජෙනුයින් පේස් 3ක් එක්ක යන්නට තිබෙන ඉඩකඩ වැඩි කියලායි විදුව දකින්නේ. අපි කලින් පිතිකරුවන්ගේ දක්ෂතා බැලුවා වගේ ප්‍රධාන ප්‍රතිවාදීන් 8 දෙනාට එරෙහිව ආසියාවෙන් පිටත තනතිරුවලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් දැක්වූ දක්ෂතා පිළිබඳව අවධානය යොමු කරමු. මේ ඔබ දකින්නේ ඔවුන් දැක්වූ දක්ෂතා. විශ්ව ප්‍රනාන්දු තමයි මෙතනදී ඉදිරියෙන්ම ඉන්නේ. මේ සංචිතය තුළ ඉන්න පන්දු යවන්නන් අතර ආසියාවෙන් පිටත දක්ෂතම පන්දු යවන්නා විදිහට ඔහු පසුගිය වසර 10 ඇතුලේ සැහැණ ඉම්පැක්ට් එකක් වෙලා තියෙනවා. ඒ වගේම වේග පන්දු යවන්නන්ට උචිත තනතිරු වලදී ලහිරු කුමාර සීම් කිරීමෙන් සහ කෙටි පන්දු වලින් සැහැණ වැඩක් ගන්නට පුළුවන් පන්දු යවන්නේ. මෙලඟට පළමු තරඟයට ක්‍රීඩා කරන්නේ අසිතද කසුන්ද කියන සාධකයේ සලකා බලද්දී මෑත කාලීන දක්ෂතා එක්ක අසිත ක්‍රීඩා කරන්නට වැඩි ඉඩකඩක් තියෙනවා කියලායි විදුව දකින්නේ. අංක 7-8 ස්ථානවල බෝලිං ඕල්රවුන්ඩර් භූමිකාවට හොඳම ඔප්ෂන් එකක් දසුන් ශානක. නමුත් ඔහු 2021 පස්සේ ටෙස්ට් තරඟ සඳහා ක්‍රීඩා කරලා නැහැ. ග්‍රෑන්ඩ් පාක් ඇරීනා පිළියන්දල, ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු ගෘහස්ත පුහුණු තැල්, ඔටෝමැටික් බෝලින් මැෂින්, පිළියන්දල නගර මැද ක්‍රිකට් වලට කියාපු තැන. මේ අනුව මේ සංචිතයේ මුල් 11 දෙනා පළමු තරඟය සඳහා ක්‍රීඩා කරන්නට වැඩි ඉඩක් තියෙනවා කියලායි විදුව දකින්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ සංචිතය තුළ කරලා තිබෙන වෙනස්කම් අතරේ වැන්ඩසේ ඇතුළත් වීම කැපිපෙනන වෙනසක් විදිහට හඳුනා ගන්නට හැකියාවක් තියෙනවා. ශ්‍රී ලංකාවේ ටෙස්ට් පිටියේ 2005 පස්සේ සාර්ථක පාදක පන්දු යවන්නෙක් බිහි වුණේ නැහැ. උපුල් චන්දන තමයි ටෙස්ට් පිටියේ අන්තිමට සාර්ථක භූමිකාවක් කරපු ශ්‍රී ලාංකික පාදක පන්දු යවන්නා බවට පත් වුණේ. වැන්ඩසේ 2022 ඔස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරඟයකට ක්‍රීඩා කළා. වැන්ඩසේ වගේම රමේෂ්ටත් මේ තරගාවලිය තුළ ක්‍රීඩා කරන්නට ඉඩක් ලැබෙයිද කියන කාරණය සැක සහිතයි. එංගලන්ත තනතිරු බොහෝ දුරට වේග පන්දුවට උචිත තනතිරු බවට පත් වෙයි කියලා අපිට අපේක්ෂා කරන්නට පුළුවන්. මේ තත්ත්වය වෙනස් වෙන්නට ඉඩක් තිබෙන ප්‍රධාන තැනක් විදිහට ලෝඩ්ස් ක්‍රීඩා පිටිය හඳුනා ගන්නට හැකියාවක් තිබෙනවා. මිලාන්
රත්නායක යෝන් දකුණත් වේග පන්දු යවන්නා මේ සංචිතය ඇතුළත් කරලා තිබෙනවා. ඔහු පසුගිය කාලේ පුරා වරින් වර ජාතික සංචිතය නියෝජනය කරපු ක්‍රීඩකයෙක්. අඩි 6ක් උස හොඳ ලයින් එකක් සහ ලෙන්ත් එකක් තියාගෙන පන්දු යවන මිලන් රත්නායක අනාගතයට හොඳ ආයෝජනයක් වෙයි කියලා අපිට අපේක්ෂා කරන්න පුළුවන්. ශ්‍රී ලංකාවට තිබෙන ප්‍රධාන ශක්තිය විදිහට විදූ දකින්නේ ප්‍රතිකරණය. මේ සංචිතය ඇතුළේ අත්දැකීම් බහුල ක්‍රීඩකයන් විදිහට ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, දිනේෂ් ශන්දිමාල්, කුසල් මෙන්ඩිස් සහ ධනංජයද සිල්වා වගේම වේගයෙන් ලකුණු රැස් කරන යෝන් හොඳ තාක්ෂණයක් තියෙන පිතිකරුවන් විදිහට නිශාන් මදුෂ්ක, පැතුම් නිස්සංක, සදීර සමරවික්‍රම සහ කමිඳු මෙන්ඩිස් ඉන්නවා. ඉතින් මේ නම දෙනා අතුරෙන් 7 දෙනෙක් තෝරා ගැනීම තමයි ශ්‍රී ලංකාවට එල්ල වෙලා තිබෙන අභියෝගය බවට පත් වෙන්නේ. මේ නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණය වඩා ශක්තිමත්, ඔවුන් අතේ මේ තරගාවලියේ වැඩි වගකීමක් තියෙනවා කියලයි විදූ දකින්න. එංගලන්තයේ බොහෝ දුරට යෝන් ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමක්, ඔවුන් බාස්බෝල් තීරයක යටතේ වේගයෙන් ලකුණු රැස් කරන කණ්ඩායමක්. මේ නිසා ශ්‍රී ලංකා පිතිකරුවන්ටත් එයට අභියෝග එල්ල කිරීම සඳහා නිරන්තරයෙන් ලකුණු පුවරුව උපරිමයෙන් කරකවන්නට සිදු වෙනවා. මේ තරගාවලියේ ක්‍රීඩා කරන්නේ ඩියුක් පන්දුවෙන්. ඩියුක් පන්දුවේ තිබෙන විශේෂත්වය තමයි කොකබුරා පන්දුවට සාපේක්ෂව වැඩි පන්දුවාර සංඛ්‍යාවක් මේ පන්දුවේ සීම් එක තියෙනවා. මේ පන්දුවේ තදගති තියෙනවා. මේ නිසා පන්දුවාර 40ක් 50ක් යනතුරු වේග පන්දු යවන්නට සෑහෙන වැඩ කොටසක් මේ පන්දුවෙන් කිරීමේ හැකියාව තියෙනවා. මේ නිසා තමයි කණ්ඩායමකට වේග පන්දු යවන්නන් වැඩි ප්‍රමාණයක් ඇතුළත් විය යුතු වෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරගයේදී පළමු ඉනිමේදී පිතිකරුවන් සාර්ථක වෙන්නට හැකියාවක් ලබා ගත්තේ නැහැ. නමුත් දෙවන ඉනිමේදී නිශාන්, දිමුත්, ඒ වගේම ඇන්ජලෝ සහ ධනංජය ලකුණු අතරට පිවිසුණා. මේක හොඳ තත්ත්වයක් පළමු තරගයට පිවිසීමේදී. ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගාවලිය තුලදී කරන්නට ඕනේ තම තමන්ගේ තනි දක්ෂතා ඉහළ නංවාගෙන උපරිමයෙන් මේ තරගාවලියට ක්‍රීඩා කිරීම. මොකද කාලෙකට පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබිච්ච ඉතාමත්ම හොඳ ටෙස් තරගාවලියක් විදිහට මේ තරගාවලිය හඳුන්වන්න පුළුවන්. මේ නිසා මේ තරගාවලිය තුළ හොඳ ක්‍රිකට් එකක් ක්‍රීඩා කිරීම තමයි අපේ කොල්ලන්ගේ ඉලක්කය බවට පත් වෙන්නේ. එංගලන්ත සංචිතයේ ආබාධ මැද වෙනස් වුණු සංචිතයක් තමයි මේ තරගාවලියට එකතු වෙන්නේ. එංගලන්ත සංචිතයේ තිබෙන විශේෂතා පිළිබඳව අපි ඊළඟ එපිසෝඩ් එකෙන් කතා කරමු. ක්‍රිකට් ගැන ක්‍රිකට් වලින් කතා කරන්න කැමති හැමෝම ක්‍රික් විදූ YouTube channel එක subscribe කරන්න, ඒ වගේම bell icon එක tap කරන්න. එතකොට විදූ වීඩියෝ එකක් upload කරපු සැනින් ඔයාලට දැනගන්න හැකියාවක් තියෙනවා. එහෙමනම් අදට ගිහිල්ලා එන්න. ජය වේවා හැමෝටම.